ලක්තිරණ පුවතකට එහා ගිය රටගෙන කුමක් විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එන ලද එකඟතාවයන් පිළිබඳව මේ පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන විවාදයේ පිළිබඳ යම් කරුණු කීපයක් ඉදිරිපත් කරන්නට අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමාට බෙහින් ඉසුතිවන්ත වෙනවා මා ඊට නිශ්චිතව ප්‍රකාශ කරනවා මෙම යෝජනාවට අපි විරුද්ධව ඡන්ද ප්‍රකාශ කරනවා ඒකට අවශ්‍ය වෙන හේතු සාධක මම කියන්න පළවෙනි එක මේ ක්‍රියාවලිය පෞගිය අවුරුද්ද අප්‍රේල් මාසේ 12 වෙනිදා මහා බැංකුවේ අධිපති නන්දලාල් මහත්මයා විසින් ණය ගෙවීම මේ පාර්ලිමේන්තු එකඟතාවයකින් තොරව පාර්ලිමේන්තු අයවැලේකේ මුදල් වෙන් කරලා තිබීදී ණය නොගෙවන තීරණයක් ගන්න. ඒ තීරණයයි මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අතර ඉතාමත් පැහැදිලි සබඳතාවයක් තිබෙනවා. ඒ නිසා මේක යම් කුමන්ත්‍රණකාර ලෙස ගන්න ලැබූ තීරණයක්. දෙවනු මේ මුළු සාකච්ඡාවෙම අපි මේ පාර්ලිමේන්තුවේ දිල්ලා හිටියා මොනවද එකඟතාවයන් මොනවද සාකච්ඡාව මොනවද සිදුවීම් තිබෙන්නේ කියලා පාර්ලිමේන්තුවට වාර්තා කරන්න. නමුත් අවසන් ගිවිසුමක් අස්සම් කරන තෙක් ඒක පාර්ලිමේන්තුවට වාර්තා කරේ නැහැ. විශේෂයෙන්ම ජනාධිපතිවරයාට ආණ්ඩුවටත් වගකීමක් තිබුණා. රට වෙනුවෙන් යම් එකඟතාවයන් එනවා නම් ඒකඟතාවයන් මොනවද කියන එක එකඟතාවයට පූර්ව එක් සාකච්ඡාවකට බඳුන් කළ යුතුම ඒකත් සිදුුනේ නැහැ. අවසානයේදී මේක ගෙනල්ලා අපෙන් ඡන්ද ඉල්ලනවා. එනිසා ඒක යුක්තිසහගත නැහැ. තුන්වෙනිව ගත්තොත් මේ යෝජනාවලියේ ඇතිවෙන පීඩාව හරහා එතුමාගේ උමතු හැසිරීම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට එතුමා තර්ජනය කරනවා දීපල පවර ගන්නවා කියලා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ ගිවිසුමේ ප්‍රතිඵලයක් හැටියට PAE tax වැඩි කරනවා. ඒ අනුව විශ්වවිද්‍යාල ආචාර්යවරුන් කරපු සමීක්ෂණයක් තිබෙනේ සමීක්ෂණයේ අනුව විශ්වවිද්‍යාල ආචාර්යවරුන් 2.4%ක වැටුප ඍණ ඒ කියන්නේ මාසෙ අන්තිමට ලැබෙන වැටුප අමතරව යම් ගාණක් ඔවුන් ගෙවන්න ඕන බැංකුවට. ඒ වගේම 7.2%ක රුපියල් 20000ට වඩා අඩුයි වැටුප. ඒ වගේම 19%ක රුපියල් 50000ට වඩා අඩුයි. එනිසා ඒසා සාධාරණ ඉල්ලීමක් තිබෙන හැබැයි ජනාධිපතිවර උමතු ලෙස කියන ඔවුන්ගේ දීපල පවර ගන්නවා කියලා. ඊළඟටත් ඔහු ඔබට මතක ඇති විශේෂයෙන්ම කොටස් වෙළඳ පොලේ අර්බුදයක් මතුවේ හැකි කියලා සාකච්ඡාවක් තිබුණා. එතුමා මොකද්ද කියන්නේ? කොටස් වෙළඳ පොල බහලා දානවා. ඒ උමුතු හැසිරීමක් නෙවෙයිද? රටේ ජනාධිපතිවරයා කොටස් වෙළඳ පොල බහලා දානවා කියලා තර්ජනය කිරීම ඔහුගේ උමුතු ස්වභාවයේ ප්‍රකාශයක්. ඒ වගේම බැංකු පද්ධතිය මම පස්සෙ එක පැහැදිලි කරන්න. බැංකු පද්ධතියේ මේ ණය කපා හැරීම පිළිබඳ ඔවුන්ගේ බැංකු අවධානය මුහුණ දෙනවා. ඔවුන්ගේ අවධානම කතා කරනකොට ඔය බැංකු වලට තර්ජනය කළා කියනවා. එහෙනම් මේ ආර්ථිකේ බාර ගන්න. බැංකු ඉන්නේ මේ ආර්ථිකේ බාර ගන්න නෙවෙයි. එනිසා මේ යෝජනාවලිය ක්‍රියාත්මක කිරීම සඳහා ඔහුගේ තිබෙන මේ උමතුව මේකට විරුද්ධ වීම සඳහා අපි පාදක කරගන්න. ඊළඟ බෝය ගෙනහැර දක්වනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ ආර්ථිකයේ සමනේ වී තිබෙන්නේ මේ ගනු ලැබු ප්‍රතිඵලවල තීන්දුව කියලා. බොරු. දැන් අපි දන්නවා අපේ ඩොලර් හිගය සමනේ වෙන්න අපි එක්ක අපේ අපනයන ආදායම වැඩි වෙන්න ඕන. නමුත් මම ඊට පැහැදිලිව කියන්නම් 2021 ජනවාරි පෙබරවාරි වල අපනයන ආදායම මිලියන 2196යි මේ අවුරුද්දේ මිලියන 1960යි. ඒ කියන්නේ අපනයන ආදායම 11%කින් අඩු වෙලා තිබෙනවා. දැන් අපනයන ආදායම අඩු වෙලා කොහොමද ඩොලරේ අගේ ස්ථාවරය වුනේ? ඊළඟ ගත සංචාරක ව්‍යාපාරය මාදක විශාල පිපිදීමක් තියෙනවා කියලා. එහෙම නැහැ. ගිය අවුරුද්දේ මුල් මාස 3ට සාපේක්ෂව මේ අවුරුද්දේ 3ක වර්ධනයක් තිබෙනවා. ඒ කියන්නේ බිලියන 530ක් ලැබුණා මේ අවුරුද්දේ. ගිය අවුරුද්දේ බිලියන 514ක් ලැබුණා මේ මාස 3ට. ඒස සංචාරක ව්‍යාපාරය විසින් ඩොලර් රිපීමේක ප්‍රතිඵලයකුත් නෙවෙයි මේ තිබෙන්නේ. එහෙනම් මේ ඩොලරේ සමනේ වීමේ ප්‍රතිඵලය ඇතුළේ තිබෙන එකක් අපේ ආනයන වියදම් විශාල ලෙස පහළ යාම. ගරු නියෝජ්‍ය කතානායකතුමනි පහුගිය අවුරුද්දේ මාස 2 හා සංසන්දනය කරනකොට මේ අවුරුද්දේ මාස 2 37%කින් අපේ ආනයන වියදම් අඩු වෙලා තිබෙනවා. හැබැයි මොනවද අඩු වෙලා තිබෙන්නේ? සීනි 55%කින් අඩු වෙලා තිබෙනවා. හේතු දෙකක් පුළුවන්. එක්කෝ අපි සීනි නිෂ්පාදනය කරන්න ඕන. ද සීනි පාවිච්චි උචිත නැහැ කියලා සාකච්ඡාවක් තියෙනවා. ඒක ප්‍රතිඵලයක් නෙවෙයි. පුරවැසියන් සීනි පාවිච්චි කරන්නේ නැති තත්ත්වයක්. කිරිපිටි 45%කින් අඩු වෙලා තිබෙනවා ගිය අවුරුද්දේ සාපේක්ෂව මේ අවුරුද්දේ මුල් මාස දෙකේ. ඒකෙන් කියන්නේ මොකද්ද? පුරවැසියන්
කිරිපිටි පාවිච්චි කරන්න තත්ත්වයක් පත් වී තිබෙනවා. ඒ ආනන විදන් අඩු වී තිබෙනවා. පළතුරු 52% කින් ගිය අවුරුද්දේ මුල් මාස 3 හා 2 සහ මේ අවුරුද්දේ මුල් මාස 2 සංසන්දනය කරොත් පළතුරු සඳහා ආනන විදම 52% කින් අඩු වෙලා තිබෙනවා. බෙහෙත් සඳහා ආනන විදම 24% කින් අඩු වෙලා තිබෙනවා. දුරකතන හා උපාංග පිළිබඳව ආනන විදම 67% කින් අඩු වෙලා තිබෙනවා. ඒ වගේම ගොඩනැගිලි ද්‍රව්‍ය ආනන විදම 57% කින් අඩු වෙලා තිබෙනවා. යంత్ర සූත්‍ර ආනන විදම 44% කින් අඩු වෙලා තිබෙනවා. මේ මොකක් නිසාද? ගොඩනැගිලි ද්‍රව්‍ය යంత్ర සූත්‍ර අඩු වෙනවා කියන්නේ දිකිරි කර්මන්තේ කඩාවැටෙනවා කියන එක. සීනි බෙහෙත් පළතුරු කිරිපිටි මේ ආනන විදම අඩු නැයි කියලා කියන්නේ මොකද්ද? මිනිසුන්ගේ පරිභෝජනේ නැතිවීම. ඒ නිසා මේ ආර්ථිකේ මහහාස්කමක් නෙවෙයි ආනයන 137කින් කඩාවැටීම තමයි මේ රුපියලේ යම් ස්ථවර භාවයකට එන්නේ හේතුවක්. ඊළඟට යම් ප්‍රමාණයකට බලපෑමක් තිබෙන විදේශගත ශ්‍රමිකයන්ගේ මොකද ඔවුන්ගේ ආදායම මිලියන 631කින් වගේ වැඩි වෙලා තිබෙනවා මේ පෞගිය මාස 3ට. ඔච්චරයි. ඒ නිසා මුළුමනින්ම ආර්ථිකයේ අකුලලා තමයි මේ සමනත්වය ආරම්භ තිබෙන්නේ. දැන් උදාහරණයකට ගත්තොත් 2021 අපේ දළ ජාතික නිෂ්පාදිත කියන ඩොලර් බිලියන 88යි කියලා. හැබැයි දැන් මහ බැංකුව මේ අවුරුද්දේ 2022ට කියනවා අපේ දළ ජාතික නිෂ්පාදිත ඩොලර් බිලියන 77යි කියලා. දැන් ඩොලර් බිලියන 11කින් අපේ ආර්ථිකය අකුලලා තියෙනවා. ඉතින් ආර්ථික අකුලපක කපංකමක් වෙන්නේ කොහොමද? මම දැනගන්නේ ඒක. ඒ විතරක් නෙවෙයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 90 කියනවා අපේ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 83.6යි. ඒක දළ ජාතික නිෂ්පාදිත ප්‍රතිශත කරන 128යි කියලා. 83.6ක් කියන්නේ 128ක් නම් 100ක් කියන්නේ 65යි. ඒකට මොකද්ද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුව ගිය අවුරුද්දේ අපේ රටේ දළ ජාතික නිෂ්පාදිතය 2021 ඩොලර් බිලියන 65යි. 21 88යි. මහා බැංකු වාර්තාවක 77 කියලා මම දන්නේ මේක ඇත්ත මොකද්ද කියලා. හරිද? ඉත මහා බැංකු වාර්තාවට අනුව බිලියන 11කින් අපේ ආර්ථික ඇකිලලා තියෙන ඩොලර් බිලියන 11කින්. හරිද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුව ඩොලර් බිලියන 65 ඉඳන් 88 දක්වා ඒ කියන්නේ ඩොලර් බිලියන 23කින් අපේ ආර්ථික ඇකිලලා තිබෙනවා. ඒ නිසා ආර්ථික ඇකිලීමක් හාස්කමක් වෙන්නේ කොමක්? ආර්ථිකයක් ඇකිලුනාම මිලදී ගැනීම හැකියාව අඩු වෙනවා. මිලදී ගැනීම හැකියාව අඩු වුනහම ආනයන වියදම් අඩු වෙනවා. ආනයන වියදම් අඩු වුනහම ඩොලරේට ස්ථවර භාවයක් එනවා. රුපියල්ට ස්ථවර භාවයක් එනවා. මේ ආර්ථික තර්ජන කොච්චර යනද? ඉදිකිරීම් කර්මාන්තේ වටලා ආනයන වියදම් සීමා කරලා මිනිසුන්ගේ කිරිපිටි සීනි පරිභෝජන නතර කරලා කොච්චර දුරක් යනද? ඊළඟ මේ ඩොලර ස්ථවරින් ප්‍රධාන සාධකය තමයි ගිය අවුරුදු අප්‍රේල් මාසේ 12 ඉඳන් දෙසැම්බර් මාසේ 31 වෙනකොට අපේ ණය ගෙවලා නැහැ. ඩොලර් බිලියන 2.8ක් ඩොලර් මිලියන 2800ක ණය ගෙවලා නැහැ. ඒ ණය ගෙවන නම් ගෙවුණා. ඩොලරේ 400-500ට යන මතක තියාගන්න. මේ අවුරුද්දේ මේ මාස 4ට ගෙවලා නැහැ. මේ පහුගිය අප්‍රේල් මාසේ 18 වෙනිදා ඩොලර් මිලියන 1250ක ජාත්‍යන්තර සුරි බැඳුම් කරලා කල්පිරුණා මේ අප්‍රේල් 18. ගෙව්වේ නැහැ. ඒ නිසා මා හිතන මේ අවුරුද්දේ මේ මුල් මාස 4 විතරක් ආසන්න වශයෙන් ගත්ත ඩොලර් බිලියන 2.5ක් විතර අපි ගෙවලා නැහැ. අතන 2.8යි මෙතන 2.5යි. ඒ කියන්නේ බිලියන 5.3ක් වගේ අපි ඩොලර් බිලියන 5.3ක් වගේ අපි ගෙවිය යුතු දෙයක් ගෙවලා නැහැ. මේකේ ප්‍රතිඵලය. ඉතින් මේ කොහොමද විශ්වකර්ම වැඩක් වෙන්නේ? ආනයන සීමා කරලා අපනයන කඩාවැටිලා විදේශ ශ්‍රමිකයන්ගේ විතරක් ආදායම ලැබෙන මොකද පුරවැසියන් මෙහි ජීවත් වෙන්න බැරි නිසා රට ඇරලා යනවා. රට ඇරලා ගිහින් ඩොලර් ප්‍රමාණයක් එනවා. ඒකෙන් විතර මේ ආර්ථික මේ තත්ත්වය නිර්මාණය වෙලා තිබෙන්නේ. ණය ගෙවන්න නැතුව ඒ නිසා මේක විශ්වකර්ම වැඩක් නෙවෙයි. මේක මතු පිටින් අටවන ලද ආරෝපණයක ප්‍රතිඵලයක් මේ තිබෙන්නේ. දැන් අනතුරු මොකද්ද කරන්නේ? ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගාවට යනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගරු නියෝජ්‍ය කතානුත් අවධානය යොමු කරන්න කරුණු තුනයි. එකක් ගෙවුම් ශේෂය තුලනය කරන්නේ කොහොමද? ඒ කියන්නේ අපිට අවශ්‍ය වෙන ඩොලර් ප්‍රමාණය සහ අපි උපයන ඩොලර් ප්‍රමාණය අතර පරතරය සමනය කරගන්නේ කොහොමද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ස්ථවින්තු කරනෝ මේ අවුරුද්දේ අපේ රටේ ඩොලර් ප්‍රමාණය හිගය අපිට ලැබෙන ඩොලර් වියදම් කිරීම සඳහා ඩොලර් බිලියන 4.9ක් අඩු වෙයි කියලා හිතනවා. මේ 4.9 උපයා ගැනීම සඳහා උන් සලස්මක් ඉදිරිපත් කරනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණයක් දෙනවා ඩොලර් මිලියන 663ක. ලෝක බැංකුවෙන් මේ අවුරුද්දේ ණයක් දෙනවා ඩොලර් මිලියන 250ක. ආසියානු සංවර්ධන බැංකුවෙන් මේ අවුරුද්දේ ණයක් දෙනවා ඩොලර් මිලියන 650ක. එහෙත් ඉතුරුක් වෙනවා ඩොලර් මිලියන 3 ඩොලර් බිලියන 3.3ක්. ඩොලර් මිලියන 3300ක් හිගයක් තියෙනවා. එතකොට කියන මොකද්ද මේ හිගය කපා හරි කියලා අපේක්ෂා කරනවා. ඉතින් මොකක් මතද? ගෙවුම් ශේෂය අපේ රටේ ඩොලර් හිගය ඇති උනේ ආර්ථික දේහේ ප්‍රශ්නයක් මත. අපි අපනයන වෙළඳපොළ ශක්තිමත් කරගන්න සමත් උනේ නේ. අපි ආනයන වලට ආදේශක භාණ්ඩ නිෂ්පාදනය කරන්න සමත් උනේ නේ. අපේ රටට අවශ්‍ය වෙන අලුත් දේශ අලුත්
ಲೋಕೆ ಅತಿವಿನ ನಾವು ವಿಲದ ಫಲವಲ್ಗನ ಸಮೀಕ್ಷಣೆ ಕರೆ ವಿಲದ ಫಲವಲ್ ಅತ್ಪತ್ ಕರಗಣ ಸಮತ್ತುನೇನೆ ಲೋಕೆ ದಿವನು ವಿಮಿತವಿನ ನವ ಶ್ರಮ ವಿಲದ ಫಲ ಅತ್ಪತ್ ಕರಗಣ ಅಪಿ ಸಮತ್ತುನೇನೆ ಸಿದ್ಧುನು ಇದೆ ತಮ ಅಪೇ ವಿಲದ ಫಲ ಅಕುಲುನ ಅಕಿಲ್ ನಿಸಾ ಅಪಿ ಡಾಲರ್ ಹಿಗಿಯಕ್ ಆವ ಆರ್ಥಿಕ ದೇಹೇ ಪ್ರಶ್ನೆಯಕ್ ಮತ ತಮ ಮೇ ಡಾಲರ್ ಹಿಗಿಯ ತಿಬಿನ್ ಹೇಬೆ ಉತ್ತರ ಹೊಯನ್ನ ಮುಕದ್ದ ಅಕೌಂಟ್ ಎಕಟ ಉತ್ತರಯ 663 ದಿನ ಐಎಂಎಫ್ ಎಕೆ 257 ದಿನ ಮಿಲಿಯನ್ ವರ್ಲ್ಡ್ ಮೇ ಲೋಕ ಬ್ಯಾಂಕ್ವಿನ್ 650 ದಿನ ಆಸಿಯಾನ ಸಂವರ್ಧನ ಬ್ಯಾಂಕ್ವಿನ್ ಬಿಲಿಯನ 3.3ක් ಮಿಲಿಯನ 3300ක් ණය කපයි කියලා අපේක්ෂා කරනවා අපිට ලබා දී තිබෙන ණය මම ඒක පසු කියන්නම් ඒක කපන්නේ කොහොමද කියලා ඒතොර ඒ නිසා මේ ගෙවුම් ශේෂයේ තුලනේ කර ගැනීම සඳහා සැලසුම් කරලා තිබෙන්නේ ආර්ථික දේහයේ ප්‍රතිසංස්කරණය වෙයි account එකේ ප්‍රශ්නයක් මේක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිනුම් කරන්නේ ප්‍රශ්නයක් විතරයි මේක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ආර්ථික දේහයේ ප්‍රශ්නයක් නෙවෙයි අපන නාදම වැඩි කරගන්නේ කොහොමද ආනන විදම් සීමා කරගන්නේ කොහොමද ලෝකේ ණය වෙළඳපොලක් ලෝකේ නව වෙළඳපොලක් අත්පත් කරගන්නේ කොහොමද ලෝකේ දියුණු වෙමින් තිබෙන ශ්‍රම වෙළඳපොලේ පංගුවක් අපි අත්පත් කරගන්නේ කොහොමද ඒ කිසිවක් නැහැ ඒ කිසිවක් නැතුව account එක balance කරනවා හැබැයි account එක balance කරන එකෙන් සමාජ ජීවිතයේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ ගිනුම තුලනේ වෙයි හැබැයි සමාජ ජීවිතයේ ප්‍රශ්න විසඳෙන්නේ ඊළඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාවයේ තිබෙන තමයි අයවැය ලේඛනය තුලනේ කරගන්න ආණ්ඩුවට ලැබෙන රුපියල් ප්‍රශ්නේ රුපියල් ප්‍රශ්නේ තුලනේ කර ගැනීම සඳහා යෝජනා කරන්න කුමක්ද ඔවුන් යෝජනා කරනවා ආදායම වැඩි කරගන්න මම අහනවා ආදායම වැඩි කරගන්න වැට් ආදායම මෙතන ඇති මුදල් අමාත්‍යාංශ නිලධාරී මහතුර මේකට පැහැදිලි කරන්න 2022 වැට් ආදායම තිබුණේ රුපියල් බිලියන 463යි 2023 අපේක්ෂා කරනවා රුපියල් බිලියන 796ක් ගිය අවුරුද්දේ 469 63යි මේ අවුරුද්දේ බිලියන 796යි වෙන්න පුළුවන් ඇයි 8 ඉඳන් 15 දක්වා වැඩි කරා වැට් වදින්න නැති තැන් වලට ගැහුවා එනිසා අපිට උපකල්පනය කරන්න පුළුවන් ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දේ වැට් ආදායම වැඩි වී බිලියන 796 දක්වා හැබැයි ලබන අවුරුද්දේ වැට් වලින් අපේක්ෂා කරන බිලියන 1436ක් ඒ කියන්නේ මේ වැට් එකේ 182ක වර්ධනයක් ලබන අවුරුද්දේ කොහොමද කරුණි නියෝජ්‍ය කතානායකතුමනි වැට් එක 182කින් වැඩි කරගන්නේ උපකල්පනය කළාට මේ අවුරුද්දේ ආර්ථිකයේ ඍණ තුනකින් ඇකිලෙනවා කියලා ලබන අවුරුද්දේ වර්ධනය 1.5යි ඒ කියන්නේ මොකද්ද 2022 ආර්ථිකයවත් 2024 දි නෑ 2022 ආර්ථික 2024 දි නැතුව 2022 වගේ 350කින් වැට් ආදායම වැඩි කරගන්නේ කොහොමද වැඩි කරගන්නේ මේ වැට් ප්‍රතිශතය වැඩි කරනවා තවත් භාණ්ඩ ආසේවා වලට ගහලා නැත්නම් ගහනවා ඉතින් account එක balance කරගන්න මේ හදන්න ඊළඟ pay tax එක ඉතින් මේ වැට් එක ගෙහිම අරන් මොකද්ද වෙන්නේ සමාජ ජීවිතයේ සියලු භාණ්ඩ සේවා වල මිල ඉහළ යනවා. ඒ නිසා මේ අවුරුද්දේ ආදායම වගේ වැට් ආදායම ලබන අවුරුද්දේ 182ක් වැඩියෙන් ලබා ගන්න අපේක්ෂා කිරීමෙන් සිද්ධ වෙන දේ තමයි මොකද්ද? ගරු නියෝජ්‍ය කතානායක සමාජ දේහෙම භාණ්ඩ මිල ඉහළ යාම, භාණ්ඩ සේවා මිල ඉහළ යාම මිනිසුන් දරා ගන්න බැරි ආතතියක් නිර්මාණය වෙනවා මතක තබා ගන්න. මේක තමයි මේකේ ප්‍රතිඵල. ඒ විතරක් නෙවෙයි. ඊළඟ යෝජනා කරන pay tax එක දැන් යෝජනා කළා තිබෙනවා. මොකද්ද සිදුවී තිබෙන්නේ? මම කලින් කිව්වා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ 100ට 2.4කට ලැබෙන ඍණ වැටුපක්. ඔව් රැකියාවල නිරත වෙයිද? 7.9කට ලැබෙන 22කට 120ට වඩා අඩු වැටුපක්. රුපියල් 28ට වඩා අඩු වැටුපක්. අපේ රටේ වෘත්තීමේ ශ්‍රමයේ තියෙන 15%යි. මේ වෘත්තීමේ ශ්‍රමයේ මේ රටේ ආරක්ෂා වෙයිද? මා දන්නා විශාල රෝහල් පද්ධතිය අර්බුදයක් මත වී තිබෙනවා. පහුගිය කාලේ අනුරාධපුරයේ ළමා රෝහල වහලා දාන්න සිද්ධ වුණා. බැංකු පද්ධතිය 3800ක් 2022. ඕඩර් ප්ලීස් මූලාසනයට ගරු නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමා. Honorable member please continue සභාපතිතුමනි. එනිසා මං කියන්නේ මොකක්ද? ඒ කියන්නේ මේ pay tax එක නිසා සමාජ ජීවිතේ වෙන බලපෑම කොහෙන්ද මෙන්නේ? විශ්වවිද්‍යාල ආචාර්යවරු මා දන්න කැලණි විශ්වවිද්‍යාලේ IT ডিপার্টমেন্ট එකට දැන්නීමක් දැමට ආචාර්යවරු එන්නේ නේ 26 දෙනෙක් ඕන 26 දෙනෙක් ඕන තන IT ডিপার্টমেন্ট එකේ 4 දෙනයි වෘත්තීමේ ශ්‍රමයේ රට අත්තරලා යනවා අනුරාධපුරයේ ළමා රෝහල දවස් කීපයක් වහලා තිබ්බ කියලා වාර්තා ඔබ දකින්න ඇති අදත් මා දැක්ක සීමා වාසික පුහුණුවෙන් පසුව රැකියාවට අවිල නැහැ සීමා වාසික පුහුණුව වරන් නැහැ සීමා වාසික පුහුණුවට අවිල නැහැ වෛද්‍ය උපාධිය ලබාගත්තු දරුවෝ 23 දෙනෙක් මේකයි තත්ත්වය එනිසා ඒක කොහෙද මේකෙ මෙනින්නේ එනිසා මේක මේ account එක balance කරන්න හදන ප්‍රශ්නය සමාජ ජීවිතේ පොඩි පට්ටම් කරනවා ඒ විතරක් නෙවෙයි ඊළඟ account එක balance කරන්න හදන්නේ කොහොමද දේශීය ණය කපා හරින්න අපේ මුළු ණය ප්‍රමාණය ට්‍රිලියන 30ක් තියෙනවා ට්‍රිලියන 30න් ඒ මහ ඒ public loan මේ ණය හැබැයි
රාජ්‍ය ණය අපේක්ෂා කරන බිලියන 27ක් තියෙනවා කියන මේ බිලියන ට්‍රිලියන මේ ට්‍රිලියන 27ෙන් ට්‍රිලියන 12.8ක් රජයේ කෙලින්ම රන් තියෙන ණය අනිත් ඒවා ඩොලර් ණය එතන මේ ට්‍රිලියන 12.8 කොහොමද බෙදලා තියෙන්නේ මහා බැංකුව බිලියන 2492යි ලංකා බැංකුව බිලියන 1566ක් කරත් දීලා තියෙනවා ජාතික ඉතිරිගෙන බැංකුව බිලියන 961යි මහා ජන බැංකුව බිලියන 906යි සේවක අර්ථසාධකාර අරමුදල බිලියන 3000කට වඩා වැඩි ETF එක බිලියන 497යි ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව බිලියන 220යි අනිකුත් බිලියන 2006යි ඔක්කොම 12818යි දැන් මොකද්ද කියන්නේ දැන් කියන මේ ණය ප්‍රතිහෝගත කරන්න මේ ණය කපහරින්න දැන් මම අහන්නේ එකයි මහා බැංකුව මුදල් මුද්‍රණය කරලා දීපු මුදල් ගැන පැත්තකින් තියන්න හැබැයි දැන් සේවක අර්ථසාධ කරමුදලි සා සේවක බාරකාර අරමුදලි බිලියන 3500ක් විතර භාණ්ඩාගාර බැඳුම් කරවල ආයෝජනය කරලා තිබෙනවා ආයෝජනය කියන්නේ මොකද්ද කරු සභාපතිතුමනි එම්ම සේවක අර්ථසාධක මුදල් අරමුදලේ දායක ලබන අයට ලැබෙන ප්‍රතිලාභ ලැබෙන්නේ ඒ ආයෝජනයේ ඒක අඩු ප්‍රතිශතයක් 9.8ක් වගේ කුඩා ප්‍රතිශතයක් දුන්නේ හැබැයි භාණ්ඩාගාර බිල්පත්වල භාණ්ඩාගාර බැඳුම් කරවල තමයි සේවක අර්ථසාධක අරමුදලෙන් 96ක් ආයෝජනය කරලා තිබෙන්නේ දැන් මේක කපහරින්න කියනෝ කපහරපුවා මොකද වෙන්නේ ලක්ෂ 25කට වැඩි අපේ රටේ පෞද්ගලික අංශ වැඩ කරන සේවක අර්ථසාධක අරමුදල දායකත්ව සපයා තිබෙන සියලු දෙනාට මේක බලපෑමක් ඇති කරනවා මේ මේ සල්ලි මහ බැංකුව බාරකාරීත්වය විතරයි මේක මහ බැංකුවට අයිති දෙයක් නෙවෙයි මහ බැංකුව කළමනා කරන වගේ කීම තිබෙන්නේ මේක මේ රටේ වැඩ කරන ජනතාවගේ සල්ලි දැන් තමුන් වාසල මොකද කරන්නේ වැඩ කරන ජනතාවගේ සල්ලි කපහරින්න යෝජනා කරනවා වැඩ කරන ජනතාවගේ සල්ලි භාණ්ඩාගාරයේ බිල්පත්වල භාණ්ඩාගාර බැඳුම් කර ආයෝජන කරාට පස්සේ ඒ සල්ලි අරගෙන ආණ්ඩු හොරකම් කරලා හොරකම් කරාට පස්සේ මොකද කරන්නේ සේවකයන්ගෙන් කපන්න කියනවා දැන් මොකද වෙන්නේ මේ සේවක අර්ථසාධක කරමුදල 20කින් කපහැරියොත් 20කින් කපහැරියොත් බිලියන 900ක් මත තබගන්න හරිද බිලියන 900ක් කෝටි 90000ක් කෝටි 90000ක් 20කින් කපහැරියොත් හරිද ඉතින් මම අහන්නේ මේව කපාරන්නේ ඇයිද එහෙනම් පොකර කරන්නේ අනිව වාරෙන්න මේ සේවක අර්ථසාධක කරමුදල කපහැරීමට ඒ වෘත්ති සමිති පාරට එනවා ඒක ආණ්ඩුව දන්නවා දන්නකොට මොකද කරන්නේ අන්න එනවා ඒටීය පනත මොකද්ද ප්‍රතිතස්ත පනත එන වෘත්තීය සමිතිය තහනම් කරන්න ඒ අත්තඩම් කොට ගන්න මොකද්ද මේ කරමින් තිබෙන්නේ ඒ සේවක සේවකයන්ට අයිති අර්ථසාධක අරමුදලත් බාරකාර අරමුදලත් ධනෙ හොරකම් කරලා ඒව නැති වංගස්ථාන කරලා දැන් සේවකගේ මේ අයිතිය කප්පාදු කරන්න ඉඩ දෙන්න බෑ ඒක තමයි ගිනුම් කරන්නේ උත්තරයක් වෙනවා හැබැයි මොකද වෙන්නේ පෞද්ගලික අංශ සේවක සේවිකාවන්ගේ ලක්ෂ 25කට වැඩි අර්ථසාධක අරමුදල බිලි දෙනවා ඒ විතරක්ද ලංකා බැංකුව සහ මහජන බැංකුව ලංකා බැංකුව ගත්තොත් මුළු තැන්පතු තියෙන්නේ බිලියන 3357යි හැබැයි බිලියන 1566ක් දීලා තියෙන්නේ ආණ්ඩුවට ණය බැඳුම් කර හෝ බිල්පත්වල ඒ කියන්නේ ලංකා බැංකුවේ මුළු තැන්පත්වලින් 53ක් තියෙන්නේ ආණ්ඩුවට ණය දීලා මුළු තැන්පත්වලින් 53ක් දැන් ආණ්ඩුව යෝජනා කරන්නේ මොකද්ද දැන් ඉදා රනිල් වික්‍රමසිංහ ජනාධිපති තරජනය කරන්න කාටද මේක කැපුවේ නැත්නම් බැංකු පද්ධති බලා ගන්න පුළුවන් කියන බැංකුවල තියෙන මහජනයාගේ ධනය මහජනයාගේ තැන්පතු බැංකු වෙන ගොඩනැගිලි හදලා බැංකු වෙනම වතු වරගෙන බැංකු වෙනම කර්මාන්සල ධනෙ උපයලා නැහැ බැංකු ගාව තියෙන මේ රටේ පොදු මහජනයාගේ තැන්පතු ඒ තැන්පතු වල ආරක්ෂකයා බැංකුව ඒ බැංකුව මොකද කරලා තිබෙන්නේ ඒව ආයෝජනය කළ තියෙන භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම් කරවල ලංකා බැංකුවේ ගත්තොත් 53ක් සියලු තැන්පත් වලින් 53ක් ආයෝජනය කළ තිබෙන්නේ භාණ්ඩාගාර බැඳුම් කර හෝ භාණ්ඩාගාර බිල්පත් වල ජාතික ඉතිරි කිරීම බැංකුව ගත්තොත් 65ක් ආයෝජනය කරලා තියෙන භාණ්ඩාගාර බැඳුම් කර සහ භාණ්ඩාගාර බිල්පත් වල මහජන බැංකුව ගලුවොත් 38ක් ආයෝජනය කරලා තියෙන 38ක් ආයෝජනය කරලා තිබෙන්නේ භාණ්ඩාගාර බැඳුම් කර හෝ භාණ්ඩාගාර බිල්පත් වල දැන් මොකද කරන්න ඕනද මේක කප්පාදු කරනවා මේ කපන්න කියලා තර්ජන කරනවා නොකපුවොත් මොකද වෙන්නේ නොකපුවොත් බැංකු වල තර්ජන එල්ල කරන ජනාධිපතිවරයා එවිල්ල කැපුවොත් මොකද සිද්ධ වෙන්නේ මේ සිද්ධ වෙන තැම්පත් කරුවාගේ සුරක්ෂිතභාවය තැම්පත් කරුවාට තමන්ගේ බැංකුව කෙරෙහි තිබෙන විශ්වාසය තැම්පත් කරුවාට තමන්ගේ මුදල් නැවත ලබා ගන්න හැකි කියන විශ්වාසය මතක තබා ගන්න බැංකු පද්ධතිය පවතින විශ්වාසය මත හෙට ලංකා බැංකුව කෙරෙහි විශ්වාසය බිඳවැටුනොත් මහජන බැංකුව කෙරෙහි විශ්වාසය බිඳවැටුනොත් ඉතිග්‍රීම් බැංකුව කෙරෙහි විශ්වාසය බිඳවැටුනොත් පහුවදාට මේ බැංකු පද්ධතිය කඩාවැටෙනවා විශ්වාස බිඳවැටෙන ප්‍රධාන හේතුවක් වෙන මොකද්ද ලංකා බැංකුවේ තැන්පතු වලින් 53ක් සම්පත් කරලා තියෙන්නේ ආණ්ඩු වෙනවා ජාතික ඉතිරි කිරීම් බැංකුවේ තැන්පතු වලින් 65ක් ආයෝජනය කරලා තියෙන ආණ්ඩු වෙනවා
මහජන බැංකුවේ තැන්පත් වලින් 30ක් 38ක් ආයෝජනය කරලා තියෙන බැංකුවල නම් ඒවා කපහැරීම සිද්ධ වෙන්නේ මොකද්ද බැංකු පද්ධතිය කරේ පුරවැසියන්ගේ විශ්වාසය බිඳ වැටෙනවා විශ්වාසය බිඳ වැටුණාම පහුවදා ගිලා සල්ලි ඉල්ලනවා පහුවදාට බැංකු පද්ධතිය කඩාවැටෙනවා බැංකු පද්ධතියේ විශ්වාසය කරේ විතරයි බැංකු පද්ධතිය රඳාපවතින්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේ තමන්ගේ කතාව ඉදිරිපත් කරමින් බැංකු වලට තර්ජන කරමින් කියන්නේ කුමක්ද මේක කැපිලට එකඟ වෙන්නේ නැත්තම් මේ එකඟතාවයට එන්නේ නැත්තම් බැංකු මේ ආර්ථිකය බාර ගන්නද මොනවද මේ කියන්නේ විකටම් කතා උමතුවක් නෙමෙයිද ඒක පිස්සුවක් නෙමෙයිද බැංකු වලට ආර්ථිකය බාර ගන්න කියලා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව කියන්නේ මේ කරන්නේ මොකද්ද තර්ජනය කිරීමක් ඒ නිසා අපේ රටේ මූල්‍ය වෙළඳපොලේ විශාල ගැටලුවක් මතුවී හැකි හැබැයි ජාත්‍යන්තර මූල්‍ය ආරමුදල යොමු කරන්න මොකක් කරේද ඒගොල්ලෝ අවධානය යොමු කරන්න මොකක් කරේද ගිණුම තුලනය කරන්න ගෙවුම් ශේෂ ගිණුම තුලනය කරන්න භාණ්ඩාගාර account එක තුලනය කරන්න හැබැයි භාණ්ඩාගාර account එක තුලනය වෙයි ගෙවුම් ශේෂය තුලනය වෙයි හැබැයි සමාජ දෙහි විශාල ගැටලු ගණනාවක් මතුවෙනවා අනිත් පැත්තේ මොකද්ද කියන්නේ අනිත් පැත්තෙන් කියන්නේ වියදම් කපාහරින්න වියදම් කපාහැරීම සඳහා විශේෂයෙන්ම අදටත් අදටත් නොමිලේ අධ්‍යාපන දෙන ආයතන වල සල්ලි අය කරන්න පටන් ගන්න තිබෙනවා විශේෂයෙන්ම දන්නවා කටුන කටුනායක නේද TTI කියලා ඉස්සරහ හඳුන්පු ආයතනය නොමිලේ ගන්නේ දැන් 225000ක් ගන්නවා රත්මලානි ඉංජිනේරු තාක්ෂණ ආයතනය දැන් සල්ලි අය කරන්න පටන් ගන්නවා මෙහි දෙමටකොඩ ඒ ඉංජිනේරු වෘත්තිය පුහුණු මධ්‍යස්ථාන ඒකට සල්ලි අය කරන්න පටන් ගන්නවා එයි තුලනේ හොයන්නේ මොකෙන්ද තුලනේ හොයන්නේ බහණ්ඩාගාර account එක තුලනේ කරන්න සලසුම් හදනවා හැබැයි බහණ්ඩාගාර account එක තුලනේ කරන්න සලසුම් හදන මොකද වෙන්නේ සෞඛ්‍ය වේදම් කප්පාදු වෙනවා අධ්‍යාපන වේදම් කප්පාදු වෙනවා බහණ්ඩා පොලි අනුපාතික පොලි අඩු කරන්න ඕන පොලි අඩු කරන්න ණය කපන්න ඕන මොකද සිද්ධ වෙන්නේ සමාජ දේ විශාල ප්‍රශ්නයක් මතු වෙනවා ඒ නිසා මේ යෝජනාවලිය කිසිසේත්ම ආර්ථික දේහයේ මතු වී තිබෙන ගැටලුවට විසඳුම් හිමීමක් නෙමෙයි බැලන්ස් කරන account එක බැලන්ස් කරලා උත්තරයක් හොයන්න පුළුවන්ද ඊළඟට කියන විදේශ සංචිත වැඩි කරගන්න කියලා 2027 වෙනකොට බිලියන 16.3 විදේශ සංචිත හදන්න. දැන් විදේශ සංචිත හදන උපාය මාර්ගය මොකද්ද? රටේ ආර්ථික වර්ධනය කරලා ඒ ආර්ථිකෙන් අත්පත් කරගන්නාලාද ධනෙ ඒකෙන් ඩොලර් විශාල ප්‍රමාණයක් ගලාගෙන එනවා. ඒකෙන් ඩොලර් ප්‍රමාණයක් මහ බැංකුව මිලදී අරගෙන විදේශ සම්පත් ශක්තිමත් කරගන්න. එහෙම නෙවෙයි. කොහොමද ශක්තිමත් කරගන්න යෝජනා කරන්නේ? ශක්තිමත් කරගන්න යෝජනා කරන්නේ ශක්තිමත් කරන්න යෝජනා කරන්නේ වෙන කිසිදු සලස්මක් එක්ක නෙවෙයි. ශක්තිමත් කරන්න යෝජනා කරන්නේ ලාභ ලබන ආයතන විකුණලා. දැන් ගොඩක් අය කියනවා මේ ආණ්ඩුව බිස්නස් කරන්න හොඳ නැහැ ආර්ථික උපාය මාර්ගයක් කියනවා මේ පෞද්ගලීකරණ නැහැ රනිල් වික්‍රමසිංහ යෝජනා කරන පෞද්ගලීකරණ ආර්ථික උපාය මාර්ගයක් නෙවෙයි ඔහු අයවැය ලේකනේ නිශ්චිත වශයෙන් කිව්වා මේ රාජ්‍ය ආයතන ටික නම් කරලා කිව්වා මේවා විකුණන්නේ විදේශ සංචිත වැඩි කරගන්න ආර්ථික උපාය මාර්ගයක් නෙමෙයි පෞද්ගලීකරණ ආර්ථික උපාය මාර්ගයක් හැටියට නෙමෙයි පෞද්ගලීකරණය කියන්නේ ඉංගනකමට වැටුණාට පස්සේ විකුණලා ජීවත් වීම ආර්ථික උපාය මාර්ගය පිළිබඳව සංවාද කරමු හැබැයි මෙතන රනිල් වික්‍රමසිංහ මහතා අයවැය ලේකනේ බලන්න හොයලා එතුමා කියන මේ ආයතන විකුණලා විදේශ සංචිත ශක්තිමත් කරගන්න නැති වෙලා හිඟනකම වටනට පස්සේ විකුණලා ජීවත් වෙනවා ඒක ආර්ථික උපාය මාර්ගයට උවා දක්වන්න එපා බොහෝ අය මෙතන උවා දක්වන්න හදනවා මේ පෞද්ගලික රජය ක්‍රමානුකූලව ආර්ථිකෙන් අයින් වෙන්න ඕන රජය ක්‍රමානුකූලව නීතිය සහ සේවා සැපයීම පමණ සීමා වෙන්න ඕන ඒකල තමයි ලිබරල් ආර්ථිකයේ මහත්වය ඒකවත් නෙමෙයි මේ තියෙන්නේ ඔය ලිබරල් ආර්ථිකය ගැන කතා කරන මහත්තුරුන්ට කිව්වේ කියන්නේ හරිද මේකේ තියෙන මොකද්ද මේකේ තියෙන විකුණා ජීවත් වීම අයවැය ලේකනේ දොහු කියන මොකද්ද ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විකුණනවා ටෙලිකොම් එක විකුණනවා වෝටර්ස් හෝටල් විකුණනවා ලංකා හොස්පිටල් විකුණනවා ලිට්‍රෝ ගෑස් සමාගම විකුණනවා මෙහෙමද කියන්නේ මේ විකුණන්නේ ආර්ථික උපාය මාර්ගයක් නෙවෙයි විකුණා ජීවත් වීම මේ විකුණන ආයතන මොනවද ලංකා හොස්පිටල් ගිය අවුරුද්දේ මිලියන 2333ක් ලාභයි ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ගිය අවුරුද්දේ මිලියන 10410ක් ලාභයි ටෙලිකොම් ගියවෘද මිලියන 13846ක් ලාභයි වෝටේසේජ් ගියවෘද මිලියන 360ක් ලාභයි ලිට්‍රෝ මේ මාස තුනට මිලියන 233ක් ලාභයි විකුණන්නේ මොකටද මේ විකුණන්නේ රජයේ ආර්ථික ක්‍රියාවලියෙන් අයින් වෙනවා කියන ආර්ථික උපාය මාර්ගයකට නෙමෙයි විකුණලා මඩිය තර කරගන්න account එක ශක්තිමත් කරගන්න ඒ නිසා මේක මුළුමනින්ම ගිනුම් කරන්නේ පිළිබඳ සලස්මක් මිසක් ආර්ථික දේහේ පරිවර්තනයේ පිළිබඳ සලස්මක් නෙවෙයි ඒ නිසා අද අපිට අවශ්‍ය වී තිබෙන කුමක්ද අද අපිට අවශ්‍ය වී තිබෙන්නේ ආර්ථික දේහේ පරිවර්තනයක් අපිට ඕන අද සිදු වී තිබෙන තත්ත්වය මොකද්ද අපේ රටේ මේ අර්බුදයට හේතු දෙකක් තිබෙනවා ඊළඟ විශේෂම ගරු සභාපතිතුමනි මේ මුළු එකම හොයලා බැලුවොත් ණය අඩු වෙනවද බිලියන 41ක් තියෙනවා විදේශීය ණය ඩොලර් ණය 41.5 ඒකෙන් බිලියන 11ක් තිබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය ආරමුදලට
ලෝක බැංකුවට ආසියානු සංවර්ධන බැංකුවට ඒ ණය ප්‍රතිහුගත කිරීමට භාජන වෙන්නේ නැහැ. ඊතුරු බිලියන 30 තමයි ප්‍රතිහුගත කිරීමට භාජන වෙන්නේ. ඒ බිලියන 30 ජාත්‍යන්තර සුරි බඳුම් කර තියෙන බිලියන 13ක්. ඊතුරු බිලියන 17 තියෙන දීපාර්ශ්වීය ණය. ඒ දීපාර්ශ්වීය 17 ඇතුළේ වැඩිම තියෙන මොකද්ද? චීනේ ණය. මුළු ණය 140 මුළු ණය බිලියන 41.5ක්. ඒකෙන් 11කට වඩා වැඩි ප්‍රමාණයක් තියෙන්නේ බහුපාර්ශ්වීය ණය. 17ක් තියෙන්නේ දීපාර්ශ්වීය ණය. 13ක් තියෙන්නේ ජාත්‍යන්තර සුරි බඳුම් කර වලින් ගත්ත ණය. දැන් මේ ප්‍රතිවගත කිරීමට භාජන වෙන මොකද්ද? අර බිලියන 30. කොච්චර අපේක්ෂා කරනවද? බිලියන 14ක් කපහරි කියලා අපේක්ෂා කරනවා. මේ අවුරුද්දට බිලියන 3.3ක් අවුරුදු 4 ගත්තොත් බිලියන 14ක් අපේක්ෂා කරනවා. දැන් අපේ ණය ප්‍රමාණය තියෙනවා බිලියන 41ක්. ණය කපනවා බිලියන 14ක්. ඒතර 27ට අඩු වෙනවා. ඒ අවුරුදු 4 ඇතුළත අපි ණය ගෙවනවා බිලියන 13ක්. එතකොට බිලියන 14ට අඩු වෙනවා. එහෙනම් අපේ ණය ප්‍රමාණය 27 වෙනකොට බිලියන 14ට අඩු වෙන්න බෑ. කපනවා 14ක් ගෙවනවා 13ක්. හැබැයි අපේ ණය ප්‍රමාණය වැඩි වෙනවා බිලියන 35ට. එහෙනම් අපි අලුතෙන් ණය ගන්නවා බිලියන 20ක්. අඩුම තරමේ බිලියන 41ේ ණය අපිට අපේක්ෂා කරන බිලියන 14 කැපුණාම බිලියන 27ට අඩු වෙන්න ඕන. කැපෙනකවත් අඩු වෙන්නේ නැහැ. මතක තබා ගන්න. කොහේ ආර්ථික සලස්වත් ඉන්නේ මේක අස්සේ? අඩුම තරමේ සභාපතිතුමනි කපපියකවත් අඩු වෙන්න එපා. දැන් කපයිද මන් දන්නේ නැහැ. බිලියන 14ක් අඩු වුණාම බිලියන 27ට අඩු වෙන්න ඕන. හැබැයි 35ට වැඩි වෙනවා. ඒකෙන් කියන්නේ මොකද්ද? නැවත ඩොලර් බිලියන 20ක් ණය ගන්නවා. හරිද? මේ අවුරුදු 4 ඇතුළත 27ක් 14ක් කපා හරිනවා, 13ක් ගෙවනවා, 20ක් ගන්නවා. ඕකනේ සලස්ම. ඉතින් මොකද්ද මේකේ තියෙන ආර්ථික සලස්ම? මේ ණය ගැනීම සහ විකිණීම අලුත් පාරක්ද? 2002 2006 අවුරුද්දේ ලංකාවේ මුළු ණය ප්‍රමාණය ට්‍රිලියන 1.2 රුපියල්. ට්‍රිලියන 1.2 2000 දී. 2005 දී ට්‍රිලියන 2.2 ණය ගත්තා. ගොඩ ගියාද? 2010 දී ට්‍රිලියන 4.5. 2005 ඉඳන් 2010 වෙනකොට දෙගුණකින් ණය ගත්තා. ගොඩ ගියාද? 2010 දී ට්‍රිලියන 4.5, 2015 වෙනකොට ට්‍රිලියන 8.5. ගොඩ ගියාද? 2022 දෙසැම්බර් වෙනකොට ට්‍රිලියන 30යි. 2015 1948 ඉඳන් 2015 දක්වා මුළු ඉතිහාසෙටම අපි ණය අරගෙන ගෙවන්න ඉතුරු වෙලා තිබ්බේ අපිට ට්‍රිලියන ට්‍රිලියන කියන කෝටි ලක්ෂය ට්‍රිලියන 8.5යි. අද ට්‍රිලියන 30යි. ඒ කියන්නේ ට්‍රිලියන 21ක හමාරක් මේ අවුරුදු 7ක් ණය ආරම්භ තියෙනවා. එහෙනම් සංවර්ධනේ දෝරගලගෙන යන්න බෑ. ණය ගැනීම පාරක් නෝ. ගරු කතානායකතුමනි, නියෝජක මේ සභාපතිතුමනි, පහුගිය 15-19 ජාත්‍යන්තර සොරි බඳුම් කර විකුණ රනිල් වික්‍රමසිංහ ඩොලර් බිලියන 12ක් ගත්තා. මුළු ISB ණය තියෙන ඩොලර් බිලියන 15 හමාරයි. ISB ණය ගන්න ගත්තේ 2007. 2007 ඉඳන් 2015 දක්වා මොනවා වුණත් මහින්ද රාජපක්ෂේ පාලනය ගත ඩොලර් බිලියන 3 හමාරයි ණය. හැබැයි රනිල් වික්‍රමසිංහ 15 ඉඳන් 19 වෙනකම් ඩොලර් බිලියන 12ක් ණයක් ගත්තා. හම්බන්තොට වරාලුකෝ ඔක්කොම එකතු කරපුවාම ඩොලර් බිලියන 13කට වඩා වැඩි ප්‍රමාණයක් අත්පිට කෑස් හම්බුණා. ISP අත්පිට මුදල් හම්බුණා ඩොලර් බිලියන 12ක. විකුණලා ගත්ත ඩොලර් බිලියන 1.1ක්. ඩොලර් බිලියන 13ක් ගත්තා. ඩොලර් බිලියන 13ක් කාබාසිනේ කළ අවුරුදු 4මාරක් ඇතුළත 2.9 රට හදනවල. මොන බොරුද මේවා? ඒ නිසා මේ ණය ගැනීම, මේ විකිණීම මේ මාවත උත්තරේ නෙවෙයි. මොකද්ද තියෙන්නේ? මේකට ආර්ථික ප්‍රතිසංස්කරණ කොන, දේශපාලන ප්‍රතිසංස්කරණ කොන. අපේ රටේ මේ අර්බුදේ ප්‍රධාන හේතුවක් මේ දේශපාලන සංස්කෘතිය. ඒක නෙවෙයි හේතුව. අපේ රටේ සුනාමි ආවා. සුනාමි ආවට පස්සේ රටවල් උදව් කරන්න උදව් කරා. රටවල් විශාල ප්‍රමාණයක් උදව් කරා. ආධාර ගලාගෙන ආවා. හැබැයි සුනාමි ඉවර වෙනකොට සුනාමි හොරෙක් බිහි වුණා. ඔන්න සුනාමිය ප්‍රතිඵල. ඊළඟ යුද්ධය තිබුණා. 2009 මේ මාසේ 19 වෙනිදා යුද්ධය අවසන් වුණා. යුද්ධය අවසන් වුණාට පස්සේ ප්‍රතිඵල මොකද්ද? මික් පහරක ගනුදෙනුව මිලියන 14ක ගෙවල ගෙනවා මිලියන 7ක ගුවන් යානන. ඒතර යුද්ධය අවසන් වෙනවා හොරකම් ඉතුරු වෙනවා. යුද්ධෙන් පස්සේ ඉදිකිරීම ආවා. ඉදිකිරීම හැම එකක් අස්සෙම තියෙන මොකද්ද? හයිවේ එක වෙන්න පුළුවන්, නෙළුම්කුල්ල වෙන්න පුළුවන්, සූර්යයේ පිටරේ වෙන්න පුළුවන්. මේ ඔක්කොම අස්සෙ තියෙන මොකද්ද? වංචා දූෂණය. ධාරාවක් හැටියට එනවා. ඒක නතර කරන්න රනිල් වික්‍රමසිංහ මම අවසන් කරමු විනාඩියක් දෙන්න. රනිල් වික්‍රමසිංහ ආවේ ජනවාරි මාසේ 8 වෙනිදා 2015. පෙබරවාරි මාසේ 28 වෙනිදා මහ බැංකුවට ගෙවුවා. මේ බන්දුල ගුණවර්ධන මේ පාර්ලිමේන්තුව කිව්ව මොකද්ද? අවුරුදු 30ක් වෙනකන් අපේ රටේ ආර්ථිකයට බලපානවා කිව්වා. දැන් මම දැනගන්න කැමති මහ බැංකුව බැඳුම් කර ගනුදෙනුව දැන් බලපාන්නේ නැද්ද කියලා බන්දුලගේ. අවුරුදු 30ක් වෙනකන් බලපානවා කිව්වා. ඊට පස්සේ කොවිඩ් වසංගතය ආවා. කොවිඩ් වසංගතය ආවට පස්සේ ගරු නියෝජක කතානායකතුමනි, ගරු සභාපතිතුමනි, කොවිඩ් වසංගතය ආවා.
ඒකටල මොකද්ද උනේ කොවිඩ් ඉවර කොටට හැදේ කිව්වා හැබැයි ඒකෙන් එලියට ආවේ ඇන්ටිජන් ගනුදෙනු ඒකෙන් එලියට ආවේ හොටල් නිරෝධායන කරන ගහනදේ ඒකෙන් එලියට ආවේ මොකද්ද ඒකෙන් එලියට ආවේ වැක්සින් කියන කොට කරපු හොරකම් මේක තමයි බාරව ඊළඟ එක්ස්පල් පර්ල් නෞකාව ගිනි ගත්තා ඒකෙන් එන්නේ මොකද්දද අපිට බිලියන 6 හමාරක් හතක් ගන්න පුළුවන් තැන ඒකෙන් එන හොරකම් එනිසා මේ දේශපාලන සංස්කෘතිය වෙනස් නොකොට ආර්ථික ගැන කතා කිරීම මිත්‍යාවක් එනිසා කරුණ නියෝජ්‍ය කතාවම අවසන් වශයෙන් කියද මෙච්චරයි විශේෂයෙන් කියන්නේ රනිල් වික්‍රමසිංහ මහතා මනෝලෝකයක ජීවත් වෙනවා මනෝලෝකයක ජීවත් වෙන අර්ථ කතා ඉදිරිපත් කරනවා හැබැයි සේවකයන්ගේ රාජ්‍ය සේවකයන්ගේ පුද්ගලිකංශ වැටු ලබන්නගේ ගොවියගේ ධීවරයාගේ සාමාන්‍ය ජනතාවගේ ජීවිත කතාව තියෙන අතිශය අමිහිරි ජීවිත කතාවක් ගැටුම තියෙන ඔතන එනිසා අපි බලමු ඉදිරියේදී ජයග්‍රහණය කරන රනිල් වික්‍රමසිංහගේ මනෝලෝකයේද පොළවේ යථාර්ථයද අපි නියෝජනය කරන්නේ පොළවේ යථාර්ථය මෙම කිවිසුම කිසිසේත්ම පොළවේ යථාර්ථයට විසඳුමක් නොවේ ඒ නිසා කරු නියෝජ්‍ය කතා නැකතුණි අපි මේකට විරුද්ධව ඡන්ද ප්‍රකාශ කරමු බොහොම ස්තුතියි ලක් දෙරණ පුවතකට එහා කී රටගෙන කැක්කුමක්